ආයුබෝවන් දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල මාසයේ ලග්න පලාපල ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි අද දවස නාත දෙවියන්ට අයිති දවසක් ඉතින් නාත දෙවියන් සිහි කරමින් ඔබට දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා නම් අද බොහෝම වැදගත් දවසක් ඔබට බවට පත්වේවි. ඒ වගේම තමයි නාත දෙවියන් ගැන සඳහන් කරොත් මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන දෙවි කෙනෙක් විදියට ඔබට ඔබගේ සිතුම් පැතුම් වලට අනිවාර්යෙන්ම එම ආශිර්වාදය ලබා ගැනීමේ හැකියාව අද දවස තුල පැහැදිලිවම පවතිනවා. ආයුබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අද 2022 සැප්තැම්බර් මාස 23 වන සිකුරාදා ඉර උදාව පෙරවරු 5:59 ට ඉර බැසීම පස්වරු 6:03 ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 10:29 සිට 12 දක්වා සුබ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොන මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකියාංශවල උසස් වීම් ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩි වෙනවා වගේම තරඟකාරී කටයුතු වලින් ඔබට ජය ලබා ගත හැකි දවසක්. උසස් අයගේ ආධාර උපකාර ඔබට අනිවාර්යෙන්ම ලැබෙනවා වගේම ක්‍රීඩා තරඟවල නියැලෙන්නට බලාපොරොත්තු වන අයට ඉතාමත්ම සුබදායකයි. අධ්‍යාපනික කටයුතු ලබන දූ දරුවන්ට අද දවසේ යහපත් වගේම සහෝදරයන්ට ඉතාමත්ම සුබයි. පින්දහම් කිරීමට ඔබට බොහෝ කැමැත්තක් අද දවස තුල ඇති වෙනවා වගේම නිරෝගී දිවි පෙවතක් ගත කිරීමට හැකියාව ලැබෙනවා. උරහිස්සෝ බාහුව ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතුවීමට පවා ඉඩකඩ තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණේ රතු පැහැය ජය අංකේ අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පවතින කරදර බාධක ඉවත් වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ගෘහ ජීවිතය ගත කරන අයට ඉතාමත්ම ඉවසිල්ලෙන් කටයුතු කරනෝ වගේම ආගම දහමට හිත යොමු වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. තන්පත් ධනිය වියදම් වෙනෝ වගේම සේවක ගැටලු තරමක් මතුවීමට ඉඩකඩ පවතිනවා. ජලයෙන් ඔබ එවැනි රැකියාවක් කරන අයෙක් නම් ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. ඔබ දුර ගමනක් යෑමට බලාපොරොත්තුවක් තිබුණා නම් එම බලාපොරොත්තු පවා ඉෂ්ට වෙනෝ වගේම වැඩිමහල් සොහොයුරන් හා ඥාතීන් ඔබට සහය දීමට ඉදිරිපත් වේවි. ඒ වගේම තමයි ලියකියවිලි සම්බන්ධ යම් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් තිබුණා නම් මෙම කටයුතු වලින් යම් ගැටලු මතුවීමට ඉඩකඩ තිබෙනවා. හදිස්සි අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. සෙම් රෝග තත්ත්වයන් පවා වැඩිවීමට ඉඩකඩ තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඌෂ්ණ රෝගවලින් ප්‍රවේසම් වීම වැදගත්. ඒ වගේම තමයි මිත්‍රයන් සමග ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න පුරුදු වෙන්න වගේම අද දවස තුල ආදායම් මාර්ගවලට යම් අවහිරතා ඇති වෙන්න පුළුවන්. දත්වල ආබාධතා තිබෙන එක නම් එම තත්ත්වයන් වැඩි වෙනවා වගේම අදහස් සංගවාගෙන කටයුතු කරන බවක් අද දවස පුරාවටම පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපනයේ නම් ඉතාමත්ම සුබයි. දුරදිග නොබලා කතා කිරීමෙන් තර්මක් අවුල් මතුවීමට ඉඩකඩ පවතිනවා. තැන්පත් ධනය පරිහරණයේදී නම් කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබගේ විවාහ ජීවිතය තුළ පවා යම් යම් සුළු සුළු ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉඩකඩම් යාන වාහන ආදීන් අද දවස තුළ තර්මක් පාඩු සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න. ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල උත්සාහය හා නිර්භීතකම වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට පසුගිය දින කිහිපය තුළ යම් යම් ගැටලු තිබුණා නම් මෙම ගැටලු වලට निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම ඔබගේ යටතේ වැඩ කරන සේවකයන්ගේ උපරිම සහයෝගය ලැබෙන දිනයක්.
හවුල් ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් එම ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා වගේම ඔබ ණය මුදලක් ඉල්ලුම් කරා නම් ගනුදෙනුවක් කිරීමට බලාපොරොත්තුවක් තිබුණා මේ සඳහා ඉතාමත්ම සුබයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට අද දවස තුල ඔබගේ හිත යොමු වෙනවා වගේම අනවශ්‍ය ගමන් බිමන් කිහිපයක් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි එකිනෙකාගේ අදහස් වලට නම්ය සීලීව අද දවස තුල කටයුතු කරන්න. යටිබඩේ රෝග තත්ත්වයන් හෝ ආහාර ජීර්ණයේ යම් යම් ගැටලු මතුවීමට ඉඩකඩ පවතිනවා. අද දවස තුල මවට තරමක් අපල ඇති කරන බවකුත් පෙනෙන්නට තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල නිෂ්පල වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිටපලාත්වල ගමන් බිමන් වල යෙදෙන දිනයක් වගේම සතුරු කරදර මැඩ පවත්වාගෙන ඉදිරියට යෑමට ශක්තිය ලැබෙනවා. ඔබ විදේශ ගමන් පිළිබඳව යම් බලාපොරොත්තුවක් තිබුණනම් එම බලාපොරොත්තු සාර්ථක වෙනවා වගේම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලටම තරමක් බාධක ඇති වෙන්න පුළුවන්. ආයෝජන කටයුතු වලට තරමක් අවහිරතා තිබුණනම් මෙම අවහිරතා අඩු වෙනවා වගේම විවාහ යෝජනාවලට ඇති බාධක බාධා ඇතිවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි අසනීප වලින් සුවාතට හැරෙන දිනයක් වගේම සේවක පක්ෂයෙන් ඔබට අද දවස තුල සහයෝගය ලැබෙන නිසා බොහොම සාර්ථකව ඔබගේ ව්‍යාපාර කටයුතු අවසන් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ අද දවස තුල අනුකම්පා සහගතව වැඩ කටයුතු කිරීම නිසා ඔබට තරමක් අවාසිදායක වෙන්නත් පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දින තුල සමාජයේ ඉහළ තැනක් හිමිවන බවක් පෙනෙන්නට තිබෙනවා. ලොතරැයි ජයග්‍රහණයන් හිමිවෙනවා වගේම මිතුරන්ගෙන් තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීමට සිත යොමු වන දිනයක් වගේම දූ දරුවන්ගේ මුරණ්ඩු ගති වැඩි වෙන්න පුළුවන්. අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝජනා වලට තරමක් බාධක ඇති වෙන්න පුළුවන්. විනෝදයට බරවීම නිසා කරදරවලට මුහුණ දීමට සිදු වෙනවා වගේම කුෂිකර්මාන්තික කටයුතු වලට තරමක් බාධක ඇති වේවි. ඒ වගේම තමයි බැංකුවල තැන්පත් ධනය පවා වැඩි කර ගැනීමේ හැකියාවක් අද දවස තුල පෙනෙන්නට තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල උත්සාහය ධෛර්යය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලියකියවිලි හා ශාස්ත්‍රීය කටයුතු වලට අද දවසේ ඉතාමත්ම සුබදායකයි. සහෝදරයන් සමග අසල්වාසීන් සමග පවතින සම්බන්ධතා වැඩි වෙනවා වගේම කෙටි ගමන් බිමන් නම් තරමක් වැඩි වේවි. එයින් ඔබට වියදම් පාර්ශ්වයේ පවා ඉහළ යන්න පුළුවන්. රැකියා ස්ථානයේ පිළිබඳව ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට සුදුසු දවසක් වගේම පොළොවෙන් ලැබෙන සම්පත් ගැනීමට අද දවස ඉතාමත්ම සුදුසු දිනය. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදෙනා වගේම අද දවස තුල පුළුවන් කමක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ධනය පරිහරණය කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න. සහෝදරයෙකු ගැන සතුටුදායක ආරංචි ඇසීමට ලැබෙනා වගේම වෙනත් අය සමග අදහස් හුවමාරුවේදී තරමක් ඔබට වාසි සහගත වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉගෙනීම් කටයුතු වලට නම් යම් යම් බාධක අවහිරතා ඇති වෙනා වගේම රජයෙන් ගරු නම්බු නාම ලැබෙන දිනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සතුරන් පරාජය කිරීමට හැකියාව ලැබෙනා වගේම ඔබ ආගමික කටයුතු සඳහා නැඹුරු වීමට බලාපොරොත්තුවක් වැඩි වෙන දවසක්. ඒ වගේම තමයි පවුලේ යම් යම් ප්‍රශ්න පැන නැගීමට ඉඩකඩ තිබෙනා වගේම වියදම් පාර්ශ්වයේ නම් තරමක් අධික වෙන්න පුළුවන්. ඔබට උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවකුත් අද දවස තුල පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඥාතීන්ගේ උදව් ලැබීමට හැකියාව ලැබෙන දවසක්. පුළුවන් කමක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම තමයි රහසිගතව ආදායම් මාර්ග වැඩි කර ගැනීමට ඔබ උත්සාහ කරනෝ වගේම වචන පාවිච්චියේදී සැලකිලිමත් වීම වැදගත්. දරුවන් ගැන අමතර වෙහෙසක් ගැනීමට සිදු වෙනෝ වගේම
पौले दीनुट करण कीन कटयुत सार्थक विनवा मानसिक पीडने तरम अधिकवधन दिनेक्वागेम अविवाहक अंट विवाह कटयुत पिलिबंधव निगमने कटेलबीमट हकियावल बेवी उपगे कथा विलाशेगन सलखिलीमत्मता वेदगात एवगेम तम रखिराक्षा व्यापार कटयुत वट तिबुनु बाधक इवत्वयावि उपगे हिसे कम सत्व तरमक वेडिवीमट पवा इडकड़ति बेनवा इवनि रोग तत्वनवण सलखिलीमत्व कटयुत करान्न පුළුවන් කමක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකයේ අංක 3. මකර ලග්නේ උපන් ඔබට අද දිනය තුල සමාජය තුල නායකත්වය ගෙන කටයුතු කිරීම නිසා ඔබ කැපී පෙනෙන චරිතයක් බවට පත්වේවි. විශේෂයෙන්ම සමාජීය කටයුතු වලින් ඔබට සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන්. සතුරු කරදර තිබුණ නම් මෙම තත්වයන් ඉවත් වෙනා වගේම අද දවස ඔබට බොහෝ නිරෝගීව කටයුතු කරන්න පුළුවන්. ඉඩ කඩම් දීපල ඔබගේ උත්සාහයෙන්ම ලබා ගැනීමට ඔබ අද දවස තුල උත්සාහ කරනා වගේම අවිවේකීව ගත කිරීමට අද දවස තුල ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පාදවල ආබාධතා ඇතිවීමට ඉඩ කඩ තිබෙන නිසා ගමන් බිමන් වලදී ප්‍රවේසම් වෙන්න. ඔබගේ විවාහ ජීවිතය තුල ගැටලු ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න ඔබ වගේ වචනය ප්‍රවේසම් කරගන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලින් යතම්තාක් දුරට පාඩු සිදුවීමට ඉඩ කඩ පවතිනවා. ආදායම් තත්ත්වයට වඩා ඔබගේ වියදම් පාර්ශ්වයේ අද දුර ඉහළ යෑමට ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි පුළුවන් කමක් තිබෙනවා විෂ්ණු දෙවිඳු වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ නිල් පැහැය ජය අංකයේ අංක 8. කුම්භ ලග්නේ උපන් ඔබට අද දිනය තුල යහපත් ධන උපායන මාර්ගවලින් ධනය ලැබෙන්න පුළුවන්. පවුලේ සතුට සාමදානෙ ඇති වෙනා වගේම අධ්‍යාපනය ලැබන දූ දරුවන්ට ඉතාමත්ම යහපත්. යාන වාහන පිළිබඳව තරමක් ගැටලු ඇතිවීමට ඉඩ කඩ තිබෙනා වගේම අධ්‍යාපනය සඳහා විදේශ ගමන් සාර්ථක වෙන්න පුළුවන්. දරුවන් බලාපොරොත්තු සිටින මව්වරුන්ට නම් තරමක් අසුබ බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට උගත් අයට නැත්නම් වැඩිමහලු අයට නැත්නම් වයසින් වැඩි අය සමග ඔබට බොහොම හොඳින් අද දවස තුල හමු වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි වස විස වලින් ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයන් පවා හට ගැනීමට ඉඩ කඩ පවතිනවා. සුරතල් සතුන්ගෙන් ආරක්ෂා වීම වැදගත් වෙනවා වගේම පුළුවන් කමක් තිබෙනවා නම් විෂ්ණු දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ නිල් පැහැය ජය අංකයේ අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මානසික පීඩනය තදින්ම දැනෙන දිනයක්. රැකියා කටයුතු වලට හෝ නැත්නම් ව්‍යාපාර කටයුතු වලට තරමක් බාධාකාරී දිනයක්. යම් දේවල් බලෙන් ලබා ගැනීමට යෑමෙන් ඔබට කරදර ඇති වෙන්න පුළුවන්. සහෝදරයන් සමග ආරවුල් ඇති වෙනා වගේම විවාහ ජීවිතයේ සාමයෙන් සතුටින් ගත කිරීමට තරමක් බාධක ඇති වේවි. ඔබගේ පියාට නම් තරමක් අසනීප ගති ඇති කරනා වගේම දරුවන්ට අසුබ බැවින් අද දවස ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න. තෝරා බේරාගත් මිතුරන් පිරිසක් අද දවස් තුල ආශ්‍රයයට ඉතාමත්ම සුබයි. හෘද රෝග, පපුවේ ආබාධතා හට ගැනීමට ඉඩ කඩ තිබෙනා වගේම පුළුවන්කමක් තිබෙනව නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3.